අඳුනල දෙන්න ඕනේ නෑනේ මේ ජීනෙන්ටිව මේ අරගල භූමිය දැන් අපිට අරගල කරුවන්ට ප්‍රහාරයක් එල්ල කරානේ ඔව් දැන් ඊගෙන මොකද කියන්නේ තියෙන්නේ මේ එල්ල කරා කියන්නේ මාව ඉන්නකම්ම මට කෝල් ආවා ජීනෙන්ටි යන්න එපා අරගල භූමියට මෙන්න මෙහෙමයි මෙහෙමයි වාව තමයි ටාගට් එක කියලා ඉතින් මම මේ ටාගට් වුණාට කමක් නැහැ මගේ දරුවා රස්ස කරන්න දෙපයි ඔව් මං ඉන්නුනේ මගේ දරුවෝ ටික මැරලා ඒ දරුවෝ ගාවම මැරලා ගියත් මට කිසිම ප්‍රශ්නයක් නැහැ දුකක් නැහැ ඔව් ඒ සතුටෙමයි පන් කියන්නේ ඔව් ඉතින් මම කරපරේ මේ පැත්තට මේ අරගල එන පැත්තට ගියාම ඒ ළමයි ටික මාව අරගෙන මේ මෙහාට අරගෙන ආවා හරි ආවට පස්සේ මේ අපේ මේවා ටෙන්ට් එක ගාවත් ටෙන්ට් දෙක පොඩි කරා අපේ ටෙන්ට් එක පොඩි කරන්න හම්බුනේ නැහැ ඒ කොහොම කරත් මටත් මේ අර ගහපු සැර මේ ගෑස් ලැබුණා නමුත් මං එකක් කියන්නම් පොලිසිය අන්තිමයි ආමියක අන්තිමයි SKF එක අන්තිමයි මූ අරුන්ට ඇදලා වැඩ කරා අපිට ඒකෙන් සාහනයක් හම්බුනේ ගෝඩි කරේ උන් අපේ අහිංසක කුරුල්ල තමයි ගුටි කෑවේ තුවාල වෙලා දැන් ඉස්පිරිතාල වල කී දෙනෙක් ඉතිරි ඉන්නා කියලා දාරංචා දැන් මට ආරංචියක් ආවා පොඩි මේ හොස්පිටල් එකෙන් 78 දෙනෙක් ඉන්නවා කියලා. ඔව්. ඉතින් මේ ඕක දැන් වෙරිෆයි කරගන්න ඕනි. මොකද්ද යකෝ මහින්ද තෝ මේ වගේ බලු වැඩ මේ අරලිය ගහන මැදුරට බස් ලෝඩ 6 17ක්ද ගෙනලා කරපු අපරාධ තොට හෙන ගහනවා මං. තෝ මක බැරිලා යන්නේ ඒක හොඳයි. මේ ඇයි මේ දරුවන්ට මෙහෙම දෙන්නේ? ජාත්‍යන්තර වශයෙන් ලොකු අපකීර්තියක්. අපකීර්තිය කියන්නේ මුන් ජාත්‍යන්තරේ බ්ලැක් ලිස්ට් එකේ ඉන්නේ. ඔව්. මුන් ලැජ්ජ නැහැ. ඔන්න කොටින්ම කියනවා දරුවන්ට මේ හිංසා කරන්නේ අහිංසක දරුවෝ හරි කිසිම දෙයක් ඉන්නේ නැහැ මොකද මාත් හිතේ මුන් එක තමයි ආහාරෙන් ආපු එවුන් බීගෙන රුපියල් 5000ට බස් රෝඩ් 6ක් කවුද දුමින්දක කට්ටිය ජොනියාගේ කට්ටිය තව ඉන්න 3-4 නැහැ කොයි ආපු දන් දෙක විතරයි මං ඉතුරු ටික මං බට ආරංචි ලැබුණා මම කියන්නේ දැන් තොපි රිටර්න් කරනවා අපේ උන්ගෙන් බේර වැවෙත් නානවන්නේ ආ නෑ අපි නම් කියන්නේ අරගල කරුවෝ අපි ගහන්නේ කාටවත් අපි පෙන්සලක්වත් ගේන්නේ නැහැ මෙතන මෙතන තියෙන්නේ කැම බීම එක රස් කරලා බෙදෙන තැනක් මෙතන ඔව් ඒකනම් ගහන්න යාවේ ඒක ගැහුවද කීයකට ගැහුවද දැන් කට්ට කොට කළු ගෑණියෙක් ඇවිල්ලා මේ අර මේ ටෙන්ඩ් එක කැඩුවේ හරිද අවුනා නම් ඔය ගෝටාගේ දෙයිනේ මු රෙඩ් ක්‍රොස් එකටත් ගැහුවනේ ඉතින් වෙන මොනවද ආ තොපි බලාගෙන ඉන්නවා නේද මේ මේකෙ මොකද වෙන්නේ ඉල්ලන් කෑම තමයි තොපිට. දන්නවද? සජිත් උත්තාව සජිත්ට කෑ ගහලා ගහලා මුණා මඟුලක් කරලා ඒක තමයි අපි නිර්පාක්ෂික අරගලේ කියන්නේ අපිට දේශපාලනයක් ඕනේ නැහැ. දේශපාලනයක් ඕනේ නැහැ. එයා කිව්වේ යන්න. ඔයා යන්න කියලා තමයි සජිත්ට තෙලවල දැම්ම. සජිත්ට තෙලවල දැම්ම. ඒකෙන් ඉඳන් මේක පක්ෂ භේදයකකින් නෙමෙයි. මේක නිර්පාක්ෂිකව. ඒකෙන් ඉඳන් තමයි මම කිදේ ඉන්න මලක් යන්න තිබන්නේ සජිත් වම්බෙන්න. අපි මම බැක්කේ බොක්කෙම්ම මගේ දරුවෝ වෙන්නේ. ඒ ස්ථාවරේ තමයි මම ඉන්නේ. මට වෙනේම වැඩක් නැහැ මෙච්චර මිනිස්සු මට කෝල් කරලා කියද්දිත් මං ආවේ අරගලේට මේ දරුවෝ වෙනුවෙන් එදත් හිටියේ දරුවෝ වෙනුවෙන් අදත් හිටියේ මොකද එදත් මං කියපු බණේ මට හරියට දොස් කිව්වා බැන්නා හරියට කමෙන්ට්ස් කුණු හරපෙන් කුණු නාකි අරකයි මේ නාකි තමයි කියනේ උනස් කවදා හරි නාකි වෙනවා උන්ගත් අම්මලා තාත්තලා අජියලා අක්කලා නංගිලා මල්ලිලා ඉන්නවා හරි ඔය කමෙන්ට්ස් දෙන්නේ මේ තරුණේ උ හරි කවදාකවත් වයසෙන් එන්නේ නැහැ. අරගෙන භූමියට එන්නේ ඒක ආරක්ෂා කරන්න ඉන්න ඕන ඕගොල්ලෝ. මට මේක මෙයා එක නෙවෙයි. ඉතින් මම එන්නේ මේ දරුවෝ ගැන හිතලා. මට කිසිම පක්ෂයක් නැහැ. මට පක්ෂයට බහින්න ඕනේ කියලාට මම බහින්නම්. තාම මම ඒවා ගැන හිතලා නැහැ. හරි. ඉතින් අන්න ඕකෙින්ද තමයි කියන්නේ අපේ වුන්ට ගුටි ගන්න මේ මේක අහන්න අපිට ගහනකොට අපි නිකන් ඉන්නේ නැහනේ. අපි ගහනවා ආරක්ෂාවට. දැන් අන්න බේරේ පීනනවා. අන්න ඕක තමයි වෙන්න ඕනේ. ඕ ආපු බස් වලටත් කවුද මන් දන්නේ නැහැ ගහලලු. ඔව් ගහලලු මේ හුලං ඇරලලු ටයර් කපලලු ඔන්නෝම කියලා යනවා. හරි මම නම් කියන්නේ ඔය ඔක්කොම ඉස්සෙල්ලා අන්න අර මුත්‍යෙක්ට එකම ඕකවත් දාන්න ඕනේ බේරෙට. කවද? මුත්‍යෙක්ට එකම අර සාදු. ඔව් ඔව්. අන්න ඕකවත් දාන්න ඕනේ බේරෙට ඕකත් ගැප්ටික් නේ අරුගේ. ඔන්නෝම තමයි වෙන්න ඕනේ. මේ නිදා සාමකාමී මේ අපි කරපු අරගලයට මේ චෝක් එකට තිබ්බ මේවා එක මේ මුන් දාන්නේ මොකද දන්නවද? එක එක ක්‍රම සහ විදි හොයනවා දැන් දෝටත් තෝ දැනගරින් ගස් බල්ලා තෝ යන්න ඕනේ අනිවාර්යම තෝත් යන්න ඕනේ මොකද තෝත් හොඳ පණ නැති පෙන්නේ තෝ අදත් කියනවා එදත් කියනවා මතුරක් ඒ තරම් චක්කිලි ජරා යකතෝ මම කියන්නේ තෝ රටේ නායකයෙක් රටේ නායකයෙක් තෝකේ හොඳ කෙනෙක් කියන්නේ ලැජ්ජ වෙන්න එපා යකෝ නම්බුකාර විදියට බැහැලා ඵලයන් උදින් එතකොට ඔයිට වඩා හොඳයි ඉතරයි මට කියන්න තියෙන්නේ සර වැඩිද මන් දන්නේ නැහැ. සර උනාට කමන්නේ තවදාන්න කුටි.